අද දින එනම් පළවෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි 14.2 ක විදුලි ගාස්තු අඩුකිරීමක් සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. ඒ අනුව ගුහස්ත අංශයේ 1.34 මාසික පරිපෝෂණයක් ඇති කාණ්ඩය 65% ක දක්වා ගාස්තු අඩුවීමක් සිදුවන අතර එකක රුපියල් 30 ක සිට රුපියල් 10 දක්වා අඩුවන අතර මාසික ගාස්තු රුපියල් 400 සිට 150 දක්වා අඩු කර තිබෙනවා. එකක 60කට අඩු කාණ්ඩේ ඒකක ගාස්තුව රුපියල් 42ක් සිට 32 දක්වා අඩු කරන අතර මාසික ගාස්තු රුපියල් 650 සිට 300 දක්වා අඩු කිරීමටද තීරණය කර ඇති බවයි සඳහන් වෙන්නේ. ඒකක 91ක් 120ක් කාණ්ඩය සඳහා ඒකක රුපියල් 42 සිට රුපියල් 35 දක්වා අඩු කරන අතර මාසික ගාස්තුව 1500 සිට 10 දක්වා අඩු කිරීමටද තීරණය කර තිබෙනවා. මේ අතර ආගමික ස්ථාන සඳහා 116ක ගාස්තු අඩුවීමක් සිදුවන බවයි මහජන උපයෝගිතා කොමිසම වැඩිදුරටත් සඳහන් කරනු ලැබුවේ. කෙසේවෙතත් ආගමික ස්ථාන සඳහා කඩිනමින් සූර්ය බල පද්ධති ස්ථාපනය කරන ලෙසටද ලංවීමට සහ ලෝකෝ සමාගමට දැන්වීමට කොන්දේසි පනවා තිබෙනවා. හෝටල් අංශය සඳහා 26.3%ද කර්මාන්ත අංශය සඳහා 9%ද වාණිජ ගොඩනැගිලිවල විදුලි ගාස්තුව 5%ක් සහ රජයේ ගොඩනැගිලිවල විදුලි ගාස්තුව 1%ක්ද අඩු කිරීමට තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් අද දින සිට ක්‍රියාත්මක විදුලි ගාස්තු සංශෝධනයට අදාළ කොන්දේසි මෙසේ ඉදිරිපත් කොට තිබෙනවා. ඒ අනුව නිවාස සංකීර්ණවල පාරිභෝගිකයන්ට අදාළ වන ගාස්තු කාණ්ඩය යටත් කර ගාස්තු අය කිරීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලය සහ ලංකා විදුලි පෞද්ගලික සමාගම කඩිනමින් පියවර ගත යුතු වේ. මේ නිවාස සංකීර්ණවල පොදු ස්ථාන සඳහා වැය වෙන විදුලිය සහ වෙනත් නරත්තු වියදම් පියවා ගැනීම සඳහා ශ්‍රී ලංකා විදුලි බල පනතේ 18 වෙනි වගන්තිය යටතේ සේවා ගාස්තු ක්‍රමයක් හඳුන්වා දීමට ලංවීම සහ ලෙකෝ අදාළ නිවාස සංකීර්ණවල කලමනාකරණ සංස්ථා සමග ගිවිසුම් ගත වීමට පුළුවන්. වීති ලාම්පු සඳහා පාරිභෝජනය කරන විදුලිය මනුගත කිරීම, ඇස්තමේන්තු කර බිල්පත් නිකුත් කිරීම, අදාළ පළාත් පාලන ආයතන මාර්ග සංවර්ධන අධිකාරියෙන් අදාළ ගාස්තු අය කර ගැනීම සඳහා පියවර ගත යුතුය. පාරිභෝගිකයන්ගෙන්ගත් අප තැන්පතු ආයෝජනය කර ඉන් ලැබෙන ප්‍රතිලාභක වලින් පාරිභෝගිකයන්ට පොලිය කිවීමට පියවර ගත යුතුවේ. පාරිභෝගික අප තැන්පත් සඳහා වන පොලිය අදාළ පාරිභෝගිකයන්ගේ මාසික බිල්පතෙන් අඩු කර ගැනීම සඳහා පියවර ගත යුතුවේ. ඉන්ධන හා ගල් අඟුරු සැපයීම් වලට අදාළව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා ලංකා කෝල් සමාගම සමග ගිවිසුම් ක්‍රියාත්මක කිරීමට ලංවීම පියවර ගත යුතුය. ලංවිල විදුලි බලාගාර හා ලංවීම සම්ප්‍රේෂණ අංශය අතර විදුලිය මිලදී ගැනීමේදී ගිවිසුම් ක්‍රියාවලියට නැගිය යුතු අතර ලංවීම සම්ප්‍රේෂණ අංශය හා බෙදා හැරීමේ අංශය අතර විදුලිය අලවිය සඳහා ගිවිසුම් ක්‍රියාවට නැගිය යුතු වේ. දැනට බලපත්‍ර රහිතව ක්‍රියාත්මක ලංවීම බලාගාර සඳහා මාස දෙකක් ඇතුළත බලපත්‍ර ගත යුතුයි. පුනර්ජනනීය විදුලි බලාගාරවල වහල මත සවි කර තිබෙන සූර්ය බලාගාරද ඇතුළුව විදුලිය මිලදී ගැනීමේදී කළ යුතු ගෙවීම් කඩිනමින් ගෙවීමට පියවර ගත යුතු අතර මේ තීන්දුවේ දින සිට මාස දෙකක් ඇතුළත ලංවීම විසින් තොග සැපයුම් සම්ප්‍රේෂණ ගිණුම ක්‍රියාවට නැගිය යුතුයි. නෙට් මීටරින් සහ නෙට් ඇකවුන්ටින් ක්‍රම යටතේ වහල මත සවි කළ සූර්ය බල පද්ධති සඳහා සහිත විදුලි පාරිභෝගිකයන්ගේ මාසික ස්ථාවර ගාස්තු අය කිරීමේදී ඔවුන් විසින් ආනයනය කළ ශුද්ධ විදුලි ප්‍රමාණය මත මාසික ගාස්තුවක් අය කළ යුතුවේ. ඔවුන් විසින් ශුද්ධ අපනයනයක් කර ඇත්නම් මාසික ගාස්තුව තීරණය කළ යුත්තේ මාසික විදුලි පරිභෝජනයේ බිඳුව ලෙස පදනම් කරගෙනයි. ආගමික ස්ථාන සඳහා වහල මත සවි කරන සූර්ය බල පද්ධති සවි කිරීමේ ක්‍රියාදාමය ලංවීම සහ ලෙකෝ විසින් කඩිනම් කළ යුතු අතර එහි ප්‍රගතිය පිළිබඳව වාර්තාවක් මේ තීන්දුවේ දින සිට මාස දෙකක් ඇතුළත කොමිෂන් සභාවට ඉදිරිපත් කළ යුතුයි. මෙහි තිබෙන කොන්දේසි වලින් 1 සහ 6, 8 සහ 9 යන කොන්දේසි ඉක්ුත් ගාස්තු සංශෝධනයේදී පනවා තිබුණා. යාලුවනේ, ඔයාලා තවම අපේ channel එක subscribe කරලා නැද්ද? එහෙනම් subscribe button එක ඔබලා subscribe කරන්න.
සීනුව සලකුණ ඔබලා දිනපතා අපගේ නව වීඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා.